ඒ මහජනයා සඳහාම සේවය සපයන විශේෂයෙන්ම මිනිසුන්ට උපදේශනය ලබා දෙන මානසික ප්‍රශ්නවලට මැදිහත් වෙන රටේ කලබල අඩු කරන්නට මඟ පෙන්වන ආයතන. එනිසා ඒ ස්ථාන ගැනත් අපේ දැඩි අවධානයක් යොමු කරන්නට ඕනි. එවගේම විදුල් බල අපේ ඕමල් පෙසෝපිත නායක හාමුදුරුවෝ වගේ ඇයි ජලවිදුලිය උත්පාදනය කරන්න පුළුවන් හැමදාම දැන් නොකඩවා අර පැරණි කාලයේ තිබුණු විදිහට දේශගුණික ප්‍රශ්නයක් නැතුව දිගටම වහිනවා. මහජනතාවට ඇයි ඒ සබහාධර්මීය පිහිට ලැබෙන්නට සලස්වන්නේ නැත්තේ ජලවිදුලියට මූලිකත්වය දීලා? එනිසා මේ විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් මහජනතාවට දරන්න බැරි මිලක් ඇති වෙලා තිබෙනවා. ඒ වගේම අධ්‍යාපන ක්ෂේත්‍රය, ඒ වගේම විශේෂයෙන්ම නිෂ්පාදන ක්‍රියාවලිය අතිශයින්ම කඩාවැටිලා ඔවුන් වේදනාවට පත් වෙලා විවිධ මනුෂ්‍ය ඝාතන, සොරකම් කිරීම එන්න එන්නම වැඩි වෙලා. මේවා අපි රජයක් හැටියට ඒ රජය තේරුම් ගන්නත් ඕනි. විශේෂයෙන්ම මේ විදුලිය මූලික මිනිස් අවශ්‍යතාවයක් අද. ඒක තමයි අපි වැඩි සැලකිල්ලට ගන්නට ඕනි. මං හිතන්නේ 2015 වසරේ හිටපු ජනාධිපතිතුමා එක පැහැදිලිව සඳහන් කරා, විදුලි බල මණ්ඩලයට ඔබ ලාභ උපයන තැනක් නොවේයි, විදුලි බලය තිබෙන්නේ මහජනයාගේ ප්‍රයෝජනය සඳහා සේවය සපන ස්ථානයක් කියලා. නිසා